අත්කම් නිර්මාණයන්ට ඉඩ ලබා දෙන තැන නුගසවන එක අදයේ සිට සිදු වුණු දෙයක් නෙවෙයි හිතවතුනි. ඔබ දන්නවා ඒ ගැන හොඳින්ම. අවුරුදු ගාණක් තිස්සේම නුගසවන ඔබට දායාද කරපු ලස්සනම නිර්මාණකාරය අතරින් එකක් තමයි මේ. ඉතින් අදත් ඉන්න ඔහෙම කෙනෙක්. අර නුගසවනේ තියෙන බැඳියාව අලුත් කරන්න අප කෙනෙක් කියලායි මට හිතෙන්නේ. ඈ තමයි සුමනා දිසානායක මහත්මිය. අවුරුදු ගානකට පෙර ඉඳන් නුගසවනත් එක්ක තියෙන හිතයිශීත්වයත් ඒ නිර්මාණකරණයත් එලෙසම පවත්වාගෙන යමින් ඉදිරියට යන කෙනෙක්. අයිබෝවන්. කාලෙකට පස්සේ නේද අද? හරි. කරපු කියපු දේවල් අපේ හිතවතුන්ට මතකයි. ඒ මතකේ අලුත් කරමින් ලස්සන වැඩක් කරගන්නේ කොහොමද කියලා දෙන්න යන. මොකද්ද මේ ලස්සන වැඩේ? ලස්සන බෑග් එකක් නිර්මාණය කරගන්න හැටි. මේ බලන්න. මේ වගේ අමුතු අමුතු නිර්මාණ කියන්නේ හැමතිස්සෙම අපි දකින ඒකාකාරී රටාවෙන් මිදිලා කරන වැඩ නිසා ඒ වැඩවලටත් තැනක් දෙන්න ඕනේ. සහ මේ වගේ නිර්මාණයක් කරගන්න කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් කොහොමද මේක කරන්නේ? ඒකට පොඩි තල්ලුවක් දෙන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඇත්තම කොහොමද මේ වැඩේ කරන්නේ? මොනවද අවශ්‍ය කරලා කලමනා? ඔව් පාරමි, මේක කාලීන අවශ්‍යතාවයක් නේ. ඇසුරුම් මලු කියන්නේ අපිට නොයෙකුත් විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් කැමති. මීට අවුරුදු 10කට කලින් මම මේ තැනම මේක හදන හැටි කියලා දුන්නා. මට ප්‍රතිචාර ආවා ගොඩක්. ඇත්තටම කියන්නේ ප්‍රතිචාර දැනට පවා එනවා. මොකද මේ ගැටේ ඉගෙන ගන්න එක ටිකක් කට්ටියට ප්‍රශ්නයක් පොඩි. දැන් අද ගැටේ කියලා දෙනවා, බෑග් එක නිර්මාණය කරන හැටිත් කියලා දෙනවා. ගොඩක් වෙලාවක් ගත වෙන හින්දා මං හිතනවා කවුරුත් මේක අදහස ඔළුවට ගනී කියලා. ඔව්, ගැටේ හරියට ගැටේ ගහන්න ඉගෙන ගන්න එකත් වැඩක් තමයි තින්නේ. හරි, අපි බලමු සුමන මහත්මිය මේක කියලා දෙන්න යන්නේ. අපි දන්නවා අපේ හිතවවතියන් ඉන්නවා ඉතාම බුහුටි සුහුරු වැඩ කරන්න දක්ෂ. ඉක්මනට මේක අල්ල ගනී කියලා අපි හිතනවා. බලමු කොහොමද කරන්න කියලා. ඔව්, අපි දැන් මේකට හැන්ඩල් එකක් ඕන්නේ. ඒකනේ. ඒක මං කම්බි වලින් හදව ගත්තා. ඒක ඊට වඩා හොඳයි අපිට. ස්වභාවික දෙයි මේක. වේවල් වලින් වේවල් ඒවා හොයාගන්න අමාරුයි. අමාරු නිසා මම බැලුවා ගොඩක් අයට. ඉතින් ලේසිනේ මේ කම්බි වලින් එකක් කරන එක. හරි. ඒක නිසා අපි ගන්නවා මේ කෝඩ් එක. මේක වෙළඳපොලේ ගන්න තියෙන කෝඩ් කැරලි වශයෙන්. මේ ලොකු මිලක් නෑ, සාමාන්‍ය දරන්න පුළුවන් මිලක් තමයි මේකට යන්නේ. ඉතින් මේක අපි ගන්නවා. දැන් හැන්ඩල් එකට ඉස්සෙල්ලාම කරන්නේ මම බෑග් එකක් පෙන්නලාම ඉන්නම්. මේක දැන් අපි හෑන්ඩ්ලූම් සාරියකටනේ වගේනේ හොඳ එන්නේ. එකක් හොඳට ඉතින් කොටන් නූලක් මේක. මේ කොටන් එකක් මෙතනින් පටන් ගන්නවා අපි. මේ රවුම දිගේම අපි මේ වගේ කෝඩ් කෑලි. මේක අඩි 5ක් දිකට ගන්න. මේ වගේ බෑග් එකක් ගොතන්න මේක අඩි 5ක් දිකට ගන්නවා. ඒ වගේ අපිට ඕනේ හතරෙන් බෙදෙන ගානක්. හතරෙන් බෙදෙන ගානක්. ඒකට මේ බෑග් එකට වඩා මේක ටිකක් පොඩි. මේක ටිකක් පළලයි. මේක දිගින් පළලයි. ඔව්. ඒ පළල නිසා හැඩයක් තියෙනවනේ. ඔව්. දිග නිසාත් හැඩයක් තියෙනවා. දිග නිසා සාමාන්‍ය ගව මාධ්‍යන කේට හොඳයි. හුඟක්ම දුරට මම මේක හෑන්ඩ්ලූම් සාරියටමයි නිර්මාණය කරේ. මම දාලා තින්නෝ ඒක. ඔව්. දැන් අපි පටන් ගමුනේ. දැන් මම කිව්වනේ අඩි 5 කෑලි ගන්න කියලා. හතරෙන් බෙදෙන ගණන්. අපි මේකට aran තියන 24ක්. මේකට aran තියන 16ක්. 16ක්. එතකොට ඒ වගේ හතරෙන් බෙදෙන ගන්න. දැන් පටන් ගන්නම අපි කෝඩ් එක කපාගෙන මේ වගේ දෙකට නවා ගන්න. මට පාරමිගේ උදව්වක් ඕනේ. අනිවාර්යයෙන්. මේ විදිහට දෙකට නවනවා. මේ ගැටේ ඉගෙන ගන්න ගොඩාක් අය ආසයි, උනන්දු වෙනවා. ටෙලිෆෝන් කෝල්ස් එනවා අනන්ත. මේක ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් ගැටේ විතරක් අද වැඩිපුර කියලා දෙන්න. මේ දාන විදිහ බලන්න. මේ වගේ දෙකට නවනවා හරි ගානට. ඊළඟට මෙතනින් අරගෙන ඇතුලෙන් ගන්නවා. ඒතර මෙතන ලූප් එකක් එනවා. ඒ ලූප් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේකට අපි කිය හොඳෙන් දානවා කියලා. මේකට 16ක් අපි 16ක් තවත් දෙකක් දාලා බලමු. හොඳට බලා ගන්න දාන විදිය. මේ මුල් ගැටේ නම් ලේසි. ඔව් ලේසි. දැම්මා. මම පාට දෙකකින්. ආව පාට වෙනස් වෙනකොට දෙකක් වුණත් එතනින් ඒ වෙනස පටන් ගන්න පුළුවන් නේ. මේ බෑග් එක මම අද ගෙනාවේ ඇත්තටම ගොඩක් අයගේ ඉල්ලුම නිසා. ගොඩක් අය මේ ගැටේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඔන්න දැන් මේ විදිහට අපි මේකට 16ක් 24ක් හතරෙන් බෙදෙන ගණන් තමයි අපි දාන්නේ. දැන් මේකට අපිට පුළුවන් වෙන පාටක් මිශ්‍ර කරන්න. දැන් ප්‍රශ්නයක් ඇතිවෙනවනේ. එකතු කරන මේ වගේ වෙන පාටක් අපි එකතු කරන. ඒකත් හතරෙන් බෙදෙන ගාණක් වෙන්න ඕනේ.
එකට ඒ වගේ තමයි මේක තු කරලා තියෙන්නේ. හරි දැන් අපි හිතමු අපි උපකල්පනය කරනවා එකතු කළා. ඔව්. ඊට පස්සේ මේක ඉතුරු ටික වෙන්නේ කොහොමද? දැන් අපි ගැටේ කරනවා. දැන් මේකට අපි දානවනේ දිගටම දානවා 16ක්. 16ක් දාලා මුල්ම ගැටෙන් අපි පටන් ගන්නවා හොඳට බලා ගන්න. දෙකක් ඉතිරි කරලා මැද හතර පටක් ගන්නවා. හතර ඉලක්කම වගේ හදනවා. ඊළඟට මේ මේ පැත්තේ තියෙන නූල ඇතුලෙන් අරගෙන ඔන්නෝම කරක. ආ මේකට ගන්නෙත් හතරෙන් බෙදේවනේ. හතරෙන් බෙද ඔන්න හතර හරි. ඉලක්කම ඔන්න එකක් නැම්මා දැන් ගැටේ සම්පූර්ණ නැහැ. ඊළඟට අපි ගන්න මේ පැත්තෙන් හතර ඉලක්කම වගේ අරගෙන නැවත ඇතුලෙන් එකතු කර ගන්නවා. ඊළඟට ඔන්න ලස්සන ගැටයක් ආවා. ඊළඟට දෙවෙනි. දෙකක් මැදි කරනවා. දෙකක් දෙපැත්තේ දෙක ගන්නවා. හතර ඉලක්කම හදනවා. හතර ඉලක්කම හදනවා. එහා පැත්තෙන් ගල්ලා තද කරනවා. මේ විදිහට තද කරනවා. හරි විනෝදාත්මකයි මේ වැඩේ. ගොඩක් අය ආසයිකයි. දැන් සාමාන්‍ය මේවා කොහොමද වෙළඳපොලෙන් ගන්න ඉල්ලන්න තියෙන්නේ? මේ කෝඩ් එක නම් අපිට මේ කොළඹ ප්‍රදේශයෙන් නම් ගන්න පුළුවන්. ඒ කියන්නේ කෝඩ් එකක් කියලා ඉල්ලනවා සාමාන්‍ය මේ වගේ. පමුණුවේ හොඳට තියෙනවා ගන්න පුළුවන් පිටකොටුවේ හොඳට තියෙනවා. අනිත් තැන් වල ටිකක් මිල වැඩි වෙන්න ඉඩ තියෙනවා. මොකද සෑහෙන රැකියාවක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේවා නිකන් අඩු මිලටනේ අපි ගන්න ඕන දෙයක් එහෙම තැනක් හොයාගෙන ගියා. අර කැරල්ලක් ගන්නවා නම් රුපියල් 150කට වගේ ගන්න පුළුවන් කැරල්ලක්. කැරල්ලක් කැරලි එකම ආරකෙට මේ බෑග් එකට යනවා. කැරල්ලක් ගැටයක් දාමුද අපි? ඔව්. ඊළඟට අපි දැන් මෙතන දැම්මනේ ඊළඟට අපි දැන් මේ විරුද්ධ දෙ මේ දෙක ගන්නෙ ඔන්න හොඳට බලා ගන්න දැන් අපි වියමන කරගෙන යන්නේ ඊළඟට අර විදිහමයි ඒ ගැටේමයි ආයෙත් දැම්මා ආයෙත් මේ පැත්තර දැම්මා තද කළා තද කළා හොඳ පිට එකට එනවනේ අන්න හරි ඊළඟට අපි ආපහු මේ ගැටේ මේ හතරර මේ හත ඒ විදිහට මේ වගේ අපි මේක වියාගෙන යනවා. හරි. දැන් ඇති. ඒ අදහස ඇතිනේ. ඒ අදහස ඇති. අපි දැන් පෙන්නමුද කොහොමද මේව කරලා තියෙන්නේ කියලා පොඩි. ඔව්. ඒක දැන් අපි දැන් ඒක දැන් ඊළඟට මම කියලා දෙන්න ඕනේ නේ. ආ මේ මේක તો පතුලක් නෑ නේ මේ බෑග් එකේ. පතුල ගන්න හැටි. මේක පුදුම බෑග් එකක් නේ. පතුල ගන්න හැටි. කියලා දෙන්න ඕනේ. දැන් අපි දැන් දැම්මනේ මේකට අපි 16ක් 16 දැන් ගොතලා ඉවරයි. ඔව්. ඒතර කාටත් ප්‍රශ්නයක් ඇති මෙතන මේ සම්බන්ධය කොහොමද කියලා. ඒතර මේ වගේ දෙහිකට මේකට 16යි මේකට 16යි දානවා. හරි. ගොතාගෙන යද්දි මගට එද්දි මේ කම්බි දෙක අර ඒ දෙක එකතු කළා මෙතනින් එකතු කරනවා. මෙතන ප්‍රශ්නයක් ඇති දන්නේ හොඳට බලන්න. ඊට පස්සේ මේ ඔක්කොම වටේ ගොතාගෙන යනවා. දැන් වටේ ගොතාගෙන ගිහිල්ලා තියෙනවා. හරි තේරි ඒක තේරෙන්න ඕනේ මොකද මේක ගොතාගෙන යනකොට මේ වගේ හරියක් ගොතලා නවත්තනවා මේ වගේ හරියක් ගොතලා නවත්තලා මේ දෙක එකතු කරනවා මේ කම්බි දෙක ඒක තේරුණා ඒකට පතුලට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ පතුල මං කියන්නම් මේ කම්බිය ටිකක් මේක ටිකක් කෝඩ් එක ඝනකම වැඩිනේ අපි මේක ගාන්ට කපනවා කපලා අපි ටසල් එකක් තියන්න පුළුවන් මේක අපි මහනවා මේ වගේ ඝනකම නූලක් අරගෙන මේ වගේ කට්ටක් මේක 20 කියන නූල්. 20 නූල්. ඔව් 20. ඔව් ඒක ඝනකමයි. නයිලෝන් නූලකුත් හොඳයි. ඊට පස්සේ අර ටසල් ටික මේ ඊළඟට දැන් අපි ටසල් එක නැත්තම් ඇතුළට අපි පොඩි මේ විදිහට ඔක්කොම එකතු කරලා මේ විදිහට මහලා ගන්නවා. මේ විදිහට එකතු කරනවා. මේ කණ පිට. මේ කණ පිට පැත්ත. දැන් අපි මේකේ ටසල් එක අපි කියමු මේ කපනවා කියලා. කපලා ටසල් එක තියලා මුඩින් මහන්නත් පුළුවන්. නැත්තම් කපලා මේක අනිත් පැත්ත දාගන්නත් පුළුවන් මහලා මේ පැතණි පැත දැම්මම තමන්ට ඕනේ හැඩවලට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ හොඳ පිට කණ පිට කියලා එකක් නැද්ද? එකක් නේ එහෙමත් නැහැ. අර ලස්සන ලූප් එකක් මෙතෙන්ට එනවා නේද? ඔව් මෙතෙන්ට එනවා පොඩි ලූප් එකක්. මේ වගේ එන්නේ. මේ වගේ. පැහැදිලි වෙන්න ඕන නේද? මේ වගේ දෙකක්. අපිට මේ වගේ දෙකක් ඕනේ. කාට හරි හිතෙන්න පුළුවන් නේද මේ කාර්යබහුල වැඩි එක දවසක ගෙනියනනම් මේ පැත්ත හොදන්න බැරුව නිසා මේ පැත්ත ඇතුළ ලයිනින් කරන්න නෑ 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 එහෙම කරන්න එපා එහෙම සුමනා දිසානායක මහත්මියත් එක්ක කතා කරමින් හිටියේ ඉතින් විනෝද බර කතාවක් කියදුනේ අපි කොහොමද නිර්මාණකරණේ සතුටින් කරන්න නැත්තම් වැඩක් නෑ මේ මොනවද මේකත් අර මේ මහත නූලෙන් ගොතලා ආ ඒකත් ඔය අර 20 කියන නූලෙන් ඔව් මේක තියෙන කටුවෙන් ගොතන එකක් මේක ක්‍රොෂේ රේන්ද ඔය රේන්ද ගෙතුම් ක්‍රමයක් ඔය ඒකත් හරි ලස්සනයි. මේ ක්‍රමයක් ඔය. තවත් දෙයක් තියෙනවා විශේෂ දෙයක් මම පෙන්වන්න. මේ බලන්න මට ජාත්‍යන්තර සම්මාන හම්බුණ වැට්ටකොළු කෙන්දෙන්. අපරාදනේ කිව්වේ මම අහන්න හිටියේ.
කියන්න පුළුවන්ද මේ මොන වයින් නිර්මාණය කරපු දෙයක්ද කියලා? මේ පේටන් එකකුත් තියෙනවානේ. ඔව් ඔව් හයියෙන් කියන්න කොච්චර සතුටක්ද. මේ වැටකොළු කෙඳි වලින් නිර්මාණය කරපු එකක් හිතන්නවත් පුළුවන්ද ඔබට? හිතන්න පුළුවන්. මොකද දැන් පාරමී කිව්වනේ. දැන් හිතන්න මේ වගේ නිර්මාණයක් තියෙනවා අපි අතර මේ මේ බෑග් එකත් එහෙම එකක්. වැටකොළු කෙඳි වලින්. අතර මේක කරගන්නේ කොහොමද? ඒක ව්‍යාපෘති මම වෙනම කරනවා. මොකද මේ වැටකොළු නෑ සරලවම කිව්වොත් මේක කරනවා. ආ වගා කරලා රැකියා ඇත්තරගේ උපාදම වල සටහනක් වෙන්නත් පුළුවන් මේක. ගොවියන්ට, සංචාරකයන්ට, කෘෂි කර්මාන්තකරුවන්ට හැම කෙනෙකුටම ප්‍රයෝජනවත් දෙයක්. වගා කරලා මේක වැටකොළු වේලන් හරි මොන හරි එහෙම අවශ්‍ය. වැටකොළු කරල් වේලලා තමයි කෙඳ ගන්න. කෙඳ ගන්න. ඊට පස්සේ තමයි නිර්මාණය කරන්නේ. හරි හරිම ලස්සනයි. දැන් මේක නම් අපූර්ව දෙයක්. පෙර නොවිරු දෙයක් තනන තන නේද අපි හැම පාවිච්චි කරන්නේ. ලංකාවේ කොහෙවත් නෑ. ඒක ලංකාවේ කොහෙවත් නැහැ. ඉතින් අපිට බැරිද ඉදිරියේදී වැඩසටහනක මේ ගැන යමක් කියන්න? ඔව්. ඊට වැඩි තවත් නිර්මාණ තියෙනවා. නිර්මාණ විශාල ප්‍රමාණයක් කරන්න පුළුවන්. හරි. සුමනා දිසානායක මහත්මිය අපි කැමති දුරකථන අංකය කියනවනේ. 071 397 2766. ඒක අමුතු විදිහටනේ කිව්වේ. 071 39 72 766 තමයි ගේ දුරකථන අංකය. ඉතින් මේ නිර්මාණකරණය ගැන අය කියලා දුන්න දෙයින් එපිට යමක් ඔබට දැනගන්නට ඕන නම් දුරකථන ඇමතුමක් දෙන්න ඇය කියලා දෙන්න සූදානමින් ඉන්න. ඉතින් සමුගන්න මත්තෙන් මම නැවතත් ඒ අපි පළවෙනියටම කරපු නිර්මාණ කාර්යයට අදාළ මට ප්‍රශ්න ගොඩක් ඒ කොහොමද බීඩ් එක දැම්මේ කියලා. ඒකනේ. කොහොමද බීඩ් එක දැම්මේ? බීඩ් එක දාන්න හරි පොඩ්ඩක් කියන්න. මේ වගේ ලී බීඩ් එකක් ගන්න. මේ මැද දෙකට අපි එකතු කරනවා. මේක පොඩ්ඩක් කරගන්න. කමන්න නැද වෙලාව ඇද්ද? ආ නෑ නෑ කමන්න නෑ. දැන් සාමාන්‍යයෙන් ගෙදරදී මේක අල්ලගෙන ඉන්නේ කවුද? මං නේ වහලියුඩු ඔයාලට මේ නූලක් දාලා නූලේ ඉල්ලලා මේක තියනවා අන්න බලන්න දැන් මං හොඳ වෙලාවට මේ ප්‍රශ්නේ ඇහුවේ මොකද ගෙදර අල්ලන් ඉන්න මේක කවුරුත් නැහැ නේ මේ පයි මේ පා ඔව් මේ පා උඩ ඉල්ල ගන්න පුළුවන් නේ Tamanට නූලකින් ඉල්ල ගන්න දෙයක් කරන්න නේ මේක මං ගොඩාක් කරලා තියෙනවා මොකද අවුරුදු 10 කට ආරෙ නුග සේවන කරගෙන තාමත් එනවා එක එකන කතා කරනවා තාමත් හරි දැන් බීඩ් එක දාන්නේ ඔය විදිහට ඔය විදිහට තමයි දාන්නේ දාලා ආයෙත් ගැටයක් දානවා මේ දෙක ආයෙත් එකතු කරනවා හ්ම් හ්ම් අන්න බීඩ් එක දැන් හොඳට ෆිට් කරන හැටි මේ හ්ම් සන්ට තියානේ නේ ඔය ගැටේ ගහන්නේ කොහොමද කියලා මට අංක 4 ගැටේ දැන් දුරකට නැමතුම් වෙයි ඇන්ටේ ගැටේ කොහොමද කියලා ඔන්න ගැටේ බලා ගන්න 8 ඉලක්කම වගේ අංක 4 ගැටේ දැක්කද ලස්සනයි නේ හරි ඉතින් ලස්සන නිර්මාණ කීපයක්ම ඔබට දකින්න ඉඩ සැලසුවා කියන සතුටින් තමයි නික්ම යන්නේ මේ බලන්න මේ වර්ණ සංකලනය ගැන ටිකක් හිතලා තියෙනවා වැඩිපුර ලස්සනයි නේ මේ වර්ණ සංකලනයේ හින්දම අමුතු එලියක් නිර්මාණයට ලැබිලා තියෙනවා දෙයක් තමයි මගේ අප්‍රතිය නම අද්දේත් දෙයක් සවිය Facebook එකේ දෙයක් handicrafts කියලා බලන්න පුළුවන් Facebook එකේ දෙයක් handicrafts කියලා තියෙනවා රකි නිරතුරු පරිසරයේ රකිමින් කරන නිර්මාණයේ නිර්මාණ කාර්යය තමයි වඩා වැදගත් වෙන්නේ ඒකයි නුගසවන හැම තිස්සෙම ඒ වගේ ලෝකේ ගැන හිතන රට ගැන හිතන පරිසරය ගැන හිතන දරුවෝ ගැන හිතන ඒ සිතුවිලි මතින් නිර්මාණ කරන මිනිසුන්ට ඉඩක් වෙන් කරන්න. ඉතින් සුමනා දිසානායක මහත්මිය බොහොම ස්තුතියි. අපි තවත් දවසක හම්බ වෙන්නේ වැඩකළු නිර්මාණයේ. මතකයිනේ? හරි. ආයිබෝ.